ඉතින් නීරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට ආසියානු කලාපීය රටක ජීවත් වන ශ්‍රී ලාංකික අපි ලෝකෙන් වැඩි වශයෙන්ම විෂ රසකාරක හෝ ශරීරයට අහිතකර කෑම වර්ග හා ආලේපන භාවිතයට හුරු වෙති රටක් බව ඔබ දන්නවද ඉතින් මම අද ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ සමාජාලා ලිපිකෙන් උපුටාගත් අප රටේ ජනතාව ඉතා කැමැත්තෙන් පරිභෝජනයට ගන්නා විෂ සහිත දේවල් කිහිපයක් පිළිබඳවයි රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝව අවසාන වන තෙක් ඉතින් අපි දැන් බලමු මොනවද මේ මිරිස් සිරුරට අහිතකර ලෙස නිෂ්පාදිතව අප පරිභෝජනයට ගන්නා දේවල් අංක 1 කොකාකෝලා පෙප්සි කොකාකෝලා පෙප්සි ඇත්ත වශයෙන්ම වැසිකිලි පිරිසිදු කරන්න. එහි විවිධ විෂ වර්ග 21ක් අඩංගු බව ඔප්පු වී තිබෙනවා. ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආපන ශාලාවේ ඒ විකිණීමද තහනම් කර තිබෙනවා. නමුත් එය අපේ මුළු රටේම විකුණුන ලබනවා. අමිතාබ් බච්චන්ට රෝහලේ පැය 10ක පමණ සත්කමකට මුහුණ දීම සිදු වී තිබෙනවා. මේ අතර ඔහුගේ මහා අන්ත්‍රය කපා ඉවත් කිරීම සිදු වී තිබෙනවා. කෝක් පෙප්සි වැනි සිසිල් බීම පාලනය කිරීම නිසා එය දිරාපත් වී ඇති බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබෙනවා. ඉන්පසු ඔහු කෝක් පෙප්සි ප්‍රචාරණය වෙනුවෙන් පෙනී සිටීම නතර කර තිබෙනවා. අංක 2 නෙස්ලේ. නෙස්ලේ සමාගම ඔවුන් හරක් මස් වලින් ලබාගත් යුෂ චොකලට් කිට් කැට් වලට එකතු කරන බව පිළිගෙන තිබෙනවා. අංක 3 ෆෙයරන් ලව්ලි. චෙන්නයි මහාධිකරණයේ පැවති නඩුවකදී ෆෙයරන් ලව්ලි සමාගම පිළිගත්තේ ක්‍රීම් වල ඌරුමේද අඩංගු තෙල් ඇති බවයි. අංක 4 ලයිෆ් බෝයි. ලයිෆ් බෝයි යනු නාන සමන් හෝ වැසිකිලි සබන් නොවේ. නමුත් එය සතුන් ස්නානය කිරීම සඳහා භාවිතා කරන කාබොලික් සබන් වර්ගයක්. යුරෝපයේ බල්ලන් සඳහා ලයිෆ් බෝයි භාවිතා කරනු ලබනවා. අපේ රටේ මිලියන ගණන් මිනිසුන් එය භාවිතා කරනු ලබනවා. ටොනික් අලෙවි කරන විදේශීය සමාගම්. වීවා, හෝර්ලික්ස්, මෝල්ටෝවා, දිල්ලි නුවර ඉන්දියාවේ විශාලතම රසායනාගාරයේ ප්‍රෝටීන් එක්ස් පරීක්ෂාවට ලක් කරන ලද අතර එය රටකජු වලින් තෙල් නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරිවන අපද්‍රව්‍ය බව සොයාගෙන තිබෙනවා. සතුන්ට දෙන ආහාර අපද්‍රව්‍ය වලින් ඔවුන් ටොනික් සාදනු ලබනවා. මාධ්‍යන් විසින් මුදලට ඕනෑම බොරුවක් ප්‍රචාරය කරනවා. පීසා හට්, ඩොමිනෝස්, KFC, මැක්ඩොනල්ඩ්, ටැකෝබෙල් මේ සියල්ලම ඇමරිකානු සමාගම්. පීසා රසවත් කිරීමට E631 රසය ඌරුමස් හෝ ඌරුමස් වලින් සාදන ලද එන්හෙන්සර් එකතු කරනු ලබනවා. ආහාර ඇසුරුම් වල පහස් සඳහන් කේත ඇද්දයි පරීක්ෂා කර බලන්න. E322 එනම් හරක් මස්. E422 මත්පැන්. E442 මධ්‍යසාර හා රසායනික. E471 හරක් මස් හා මධ්‍යසාර. E472 හරක් මස් මස් සහ ඌරු මස් මිශ්‍රණය. E476 මත්පැන්. E481 හරක් මස් හා ඌරු මස් මිශ්‍රණය. E627 භයානක රසායනික. E631 ඌරු මේද වලින් ලබාගත් තෙල්. මැගි ඇසුරුමේ ඇති අමුද්‍රව්‍ය දෙස බලන්න. ඔබට රසය සහ රහස සොයාගත හැකි. මැගි ඇසුරුමේ E635 අඩංගුව තිබෙනවා. E621 යනු අජිනමොටෝ හෙවත් උග්‍ර පිළිකාකාරක MSG වෙනවා. නෝ ඇඩඩ් MSG යනු MSG ඇතුළත් නොවන බව නොවේ. MSG අනුමත ප්‍රමාණයට වඩා වැඩිපුර ඇතුළත් නොවන බවයි. චිප්ස්, මීට්බෝල්ස්, සොසේජස් වැනි ආහාර රසක මේවා අඩංගු වෙනවා. සැමන් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවේ හෝ චිලි රාජ්‍ය තුල නිෂ්පාදනය කළ සැමන් පමණක් මිලදී ගන්න. චීනයේ නිෂ්පාදිත සැමන් යනු විශාල ටැංකි තුලට කෘතිමව අධික ලෙස විෂ රසායනික එක් කර ඒ තුලින් දින කිහිපයකින් සැමන් මාළු පැටවුන් විශාල කර ටින්කර වෙළඳපොළට එක් කරන අදයක් බැවින් මෙවැනි ආහාර දරුවන්ට දීමෙන් කුඩා කලම පිළිකා දියවැඩියාව සහ නොයෙකුත් නොහඳුනුනා ලෙඩවලට ලක්වීමට හැකි. ඔබ සෝස් වර්ග නිතර භාවිත කරනවද? ඕනෑම යැවී නොහැකි තද පැල්ලම් මලකඩ වැනි මතට තක්කාලි සෝස් ස්වල්පයක් දමා විනාඩි 5කට පස්සේ හොඳින් අතුල්ලා බලන්න. පැල්ලම් සියල්ල හොඳින් ඉවත් වී දිලිසෙනු ඇත. එතකොට ඒක කොතරම් සැර ඇද්ද? ඒ සෝස් ඇඟ ඇතුළට ගියාම බඩවැල් වලට වෙන දේ හිතාගන්න පුළුවන් නේද? ඒ නිසා නිවසේ පිසෙන බතෙහි තරම් කිසිවක රසයක් ගුණයක් නැහැ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ සමග ඉදිරියටත් වෙන්න සිටින්න subscribe කරන්න Around the World YouTube channel එක.
ඔබට සුබ දවසක්।